සුබ මධ්‍යහනක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කුලසූරිය. මුලින්ම දහනිය ප්‍රත්‍ය සිරස්තල වෙත. ජනපති අතින් විවෘත වූ වස විස නැති පොළහා ප්‍රදර්ශනය. තරුණී ජවය කැටි වූ යවුන්පුර සමාප්තිය අද පස්වරුවේ. තිදෙනෙකුට මරු කැඳ වූ මඩ කලපුව අනුතර. බ්‍රිතාන්‍ය අගමැතිනියට තුන්වන වරටත් පරාජයක්. වසවිස නැති ජාතික පොළහා ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී විවෘත කෙරුණා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විවෘත කෙරුණ වසවිස නැති ජාතික පොළහා ප්‍රදර්ශනය අනිද්දා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. එය විවෘත කළ ජනාධිපතිතුමා එහි කටයුතු නිරීක්ෂණය කළා. අලුත් අවුරුද්දට වසවිසෙන් තුර ආහාර රැගෙන යාමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදා කර දෙමින් ආරම්භ කළ මෙහි ප්‍රදර්ශන කුටි මගින් ශාස්ත්‍ර ගණනාවක දැනුම ලබා දීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික මහා සභාව සහ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමූපකාර සමිතිය මගිනුයි මෙම ජාතික පොළහා ප්‍රදර්ශනය සංවිධානය කර ඇතේ. මෙහිදී අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ අපේ තේමාව තමයි නොකමු වසවිස රකිමු මව්බිම විශේෂම වැඩසටහන හෙට හවස 4ට පැවැත්වෙනවා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිසරයේ කමතේදී ජාතික කතිකාවතක් දහස් ගණන් ජනතාවට අපි ආරාධනා කරනවා එන්න කියලා අපේ රට පුරා වසවිසෙන්තර ගොවිතැන කවුරු බාධා කළත් කවුරු උදව් නොකළත් අපි ඊටාම සාර්ථක වදයක කරලා තිනවා අපි වසවිසෙන්තර පටන් ගත්ත ඒ අදිෂ්ඨානශීලී ගමන කාටවත් නවත්තන්න බෑ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරායේ ඉදිකරුණු ලාබ්ස් එල්පී ගෑස් අන්තර් නැවගත කිරීමේ පරයන්තේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මෙම අතිනවීන එල්පී ගෑස් අන්තර් නැවගත කිරීමේ පරයන්තය දකුණු ආසියාවේ විශාලතම එල්පී ගෑස් අන්තර් නැවගත කිරීමේ පරයන්තයයි. ආසියානු කලාපයටම සේවාව ලබා දෙන එල්පී ගෑස් කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම පරයන්තය හැඳින්විය හැකි. නව රැකියා අවස්ථා උත්පාදනය කරමින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දීමට මෙමගින් හැකියාව උදාවනවා. මෙමගින් 2020 වර්ෂයේදී දේශීය අපනයන වටිනාකමින් 2.5%ක දායකත්වයක් ලබා දීම අපේක්ෂාවයි. එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන් සමග සුහද කතාබහකද නිරත වුණා. මෙහි ප්‍රතිලාභ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමග අදහස් හුවමාරු කර ගැනීමට එම නිලධාරීන් මෙහිදී කටයුතු කළා. එළඹෙන ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා දෙවැන්ත දේශපාලන පෙරමුණක් ගොඩනගමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සිරණත් මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. සැප්තැම්බර් 21 වෙනිදාට ප්‍රකාශයට පත්වන ජනාධිපතිවරණය සඳහා එදා වගේම එදාටත් වැඩිය ඉදිරිගාමී නව පුළුල් පෙරමුණක් අපි ඉදිකරමින් පවතිනවා. මේ මොහොත වෙන විටත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලෙස අපි ව්‍යාපදිංචි කරලා ඒ සඳහා අවශ්‍ය සියලු මෙහෙයුම් දියත් කරමින් පවතිනවා. මේ රටේ 48 නිදාසෙන් පසු බිහි කරන දැවැන්තම දේශපාලන පෙරමුණ අපි මැයි පළවෙනිදාට ප්‍රකාශයට පත් කරලා මැයි මාසයේ දිනකදී ඒක මේ රටේ ජනගත කරනවා. ගෝඨාභය රාජපක්ෂ නම් කරා කියලා ගෝඨාභය රාජ පක්ෂවත් කියන්නේ නැහැ නේ මොකද එතුමාට නම් වෙන්න බෑ එතුමා මේ රටේ ජනාධිපති අපේක්ෂකත්වයට නම් වෙන්න නම් එතුමා මීට මාස 6කට ඉස්සෙල්ලා එතුමාගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හල යුතුයි දැනටත් එතුමා අත්හැරලා නැහැ ඉතින් කොහෙද එතුමා ඊළඟ මාස 6දී මේ රටේ ජනාධිපති අපේක්ෂකත්වයට පත් වෙන්නේ රාජපක්ෂ පවුලේ ඇතුලේ තියෙන ඒ දේශපාලන බලපොරොය වගේම පොට්ටු පෙරමුණේ තියෙන ඒ දුබලත්වය මේ රටේ දිනෙන් දින ඉහළට එනවා අදටත් ඔවුන්ට අපේක්ෂකෙක් නැහැ නමුත් අපිට තීරණාත්මක සාධක 3-4ක් අපේ පුළුල් පෙරමුණ වටේ බිහිවීමෙන් පවතිනවා සියලු බලවේග ආදරය කරන නායකයෙක් මේ රටේ ජනාධිපති අගමැති යුගල හැටියට අපි මේ රටේ අනාගතයේදී ජනතාවට ලබලා දෙනවා වීරවිලදී පැවැත්වෙන දසවන යොන්පුරයේ සිව්වන දිනය අදයි අද පස්වරුවේ එහි සමාප්ති උළෙල පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යොන් කුමරා හා කුමරිය තේරීම ඇතුළු වැඩසටහන් රැසක් යොන්පුර පරිසරය තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි එහි සිටින අප නියෝජිත දිනශිකා ප්‍රමෝදා පවසන්නේ ගීතයයි
2019 අභිමානවත් යෝන්පුර භූමි පරිශ්‍රයේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටියට. අපි දැක්කා IT නිෂ්පාදන කණ්ඩායම මේ යෝන්පුර වැඩසටහනට පැමිණි දවසේ ඉඳලම කොයි තරම්නම් දායකත්වයක් හම්බන්තොට දිස්ත්‍රික්කයට මේ නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් සිදු කර තිබෙනවද කියන කාරණාව. ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන උදාගම්මාන වැඩසටහන කියන්නේ ශ්‍රී ලාංකික ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරපු අති දැවැන්ත ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට පමණක් උදාගම්මාන 264ක් මේ වන විටත් ඉදි කරදී අවසන්. ඉතින් මේ ප්‍රදර්ශන කුටියෙන් මොනවද ලැබෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි දැන් දැනගමු. ඒ සඳහා මගෙත් එකතු වෙලා ඉන්නවා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ජ්‍යෙෂ්ඨ කළමනාකාරතුමා හේමන්ත තෙන්නකෝන් මහත්මයා. අපි කතා කරමු. සමට සෙවන ජාතික වැඩසටහන මුළු දිවයිනටම ක්‍රියාත්මක කරන නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහත්මයා දිවයින පුරාම ප්‍රතිලාභී පවුල් 350,000කට අධික සංඛ්‍යාවකට උදාගම්මාන වැඩසටහන යටතේ මුළු දිවයිනේම අද වෙන විට 1943ක ඉදිකිරීම ආරම්භ කළා. නිවාස 50,000කට අධික සංඛ්‍යාවක් ගම්මාන වශයෙන් ඉදිවන යුගයක හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගත්තහම මෙම යෝන්පුරයට සමගාමීව විශාල වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. යෝන් ගම්මාන, තරුණ සම්පකාර කොයි ගම්මාන, රාජ්‍ය සේවක ගම්මාන වැනි විවිධ ශේෂ්ත්‍රවල වේද ගම්මාන, ගුරු ගම්මාන, ක්‍රීඩා ගම්මාන, මාධ්‍ය ගම්මාන වැනි ශේෂ්ත්‍රවලට මෙම නිවාස අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කරලා තියෙනවා. හදයි මෙහෙමින් විශ්වාසය ඔබතුමාට නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් තව තවත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති මේ රටට දායාද කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් මේ යෝන්පුර පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශන කුටි පිළිබඳ තොරතුරු ඉදිරිපත් විකාශයන්ගෙන් අපි ඔබට සමීප කරන්නට සූදානම් වෙමින් ඉන්නවා. ශමින්ද ජයකොඩි, සුනිල් පෙරේරා සමගින් මම දිනුෂිකා ප්‍රමෝදා යෝන්පුර භූමි පරිශ්‍රයේ සිට. ස්තුතියි දිනුෂිකා. පවතින වියලි කාලගුණ තත්ත්වය යටතේ ඇතිවිය හැකි රෝගාබාධ වලින් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසනවා. දිස්ත්‍රික්ක කිහිපයක පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ දිනේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරුවන් කිවීමක් කරා. විශේෂයෙන්ම මෙම වැඩි විය හැකි උෂ්ණතා පරාසය තමයි අපිට වාර්තා කරලා දෙන්නේ. මෙම ප්‍රදේශ විදිහට ගත්තාම වයඹ පළාතත් මන්නාරම් දිස්ත්‍රික්කයේ, වවුනියාව දිස්ත්‍රික්කයේ, මුලතිව් දිස්ත්‍රික්කයේ, ගම්පහ, හම්බන්තොට සහ මොනරාගල කියන දිස්ත්‍රික්ක ඇතුළත් වෙනවා. මෙම ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වෙන්නේ හැකිතරම් ජලය පානය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. දරුවන් වාහන තුල රඳවා තැබීමෙන් වළකින්න වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතාවයන් නැති පුද්ගලයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉලිමහනී වැඩ කිරීමේදී මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න කියලා මේක අපි සියලුම ජනතාව දැනුවත් කරනවා. ඒකම උතුරු පළාතත්, නැගෙනහිරත්, නුවර, මොනරාගල ඇතුළු යම් දිස්ත්‍රික්කවල වියලි තත්ත්වයන් දැනට පවතිනවා. ඉතින් මේ හේතුවෙන් යම් ස්ථානවල ජනතාව පීඩාවට පත් වෙලා තිබෙනවා. දැනට පානීය ජල ලබා දීම සඳහායි අවශ්‍ය වූහොත් කණ්ඩායම වතුර බවුසර ඇතුළු සියලුම උපකරණ ලබා දීලා තියෙනවා සියලුම දිස්ත්‍රික්කවලට. ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලුම ආකාරයේ පැවිසි හතර පුරාම අකණ්ඩව මෙම ජලය බෙදා දීම කටයුතු සඳහා අපි උපකරණ සූදානම් කරලා තිබෙනවා. ඉදින් අපේ විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලන 117 දුරකථන අංකය විවෘතයි. මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්තම් අකණ්ඩව අප වෙත වාර්තා කළ හැකි වෙනවා. අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළ රේගු මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 2කට අධික බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පවසන්නේ. චෙන්නයි සිට පැමිණි සැකකරුගේ වයස අවුරුදු 45ක්. සාරි රැගෙනෙන බුවාවෙන් මෙම අයිස් මද්‍රව්‍ය තොගේ රැගෙනීමටයි ඔහු කටයුතු කර තිබෙන්නේ. මේ අතර වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සුදු කඳ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් වැටලීමට එම වනෝද්‍යාන නිලධාරීන් සහ පොලිස් මද්‍රව්‍ය විශේෂ වැටලීම් ඒකකයේ සමත් වුණා. ගංජා ගස් 3200ක් ගිනි තබා විනාශ කිරීමට මෙහිදී කටයුතු කෙරුණු අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 40කට අධික බවයි වාර්තා වන්නේ. වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් පලා ගොස් තිබුණා. බදුල්ල රොක්හිල් ඉඹුල්ගොඩ රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 400කට ආසන්න වනාන්තර ප්‍රදේශයක් විනාශයට පත් වුණා. බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරමින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා. කෙසේ වෙතත් පවතින වියලි කාලගුණය සහ සුළඟ හේතුවෙන් එය පැතිර යාම වේගවත් වුණා. කිසියම් පිරිසක් සිදු කළ ගිනි තැබීමක් පැතිර යාම ගින්නට හේතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. වටිනා ශාක වර්ග මෙන්ම සතුන්ගෙන්ද සමන්විත මෙම ප්‍රදේශයේ ගිනි තැබීම සිදු කරන පුද්ගලයන් වහම අතරංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මඩකලපුව ඉරාවුරු ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුජලින් තිදෙනකු මේ ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉරාවුරු චන්ද්‍රාමුල්ල ප්‍රදේශයේදී මෙම යතුරුපැදි දෙක එකිනෙක ගැටී තිබෙන්නේ. අනතුරත් සමග යතුරුපැදි දෙක ගිනිගෙන ඇති බව පොලිසිය පවසනවා. සිදුවෙන් මියගේ පුජලින් තිදෙනාද පිළිසීමට ලක් වෙති බවයි වාර්තා වන්නේ. තුවාලකරුවන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. अभव प्राप्त श्रीमा दिशानायक महात्मीगे देह मेवन विट कोलंब विजयराम मावते पीटी निवसे तेनपात करती बिनवा कृतहस्त देशपालनाज्ञेकवो गामिनी दिशानायक महतागे आदरणीय बिरदवो ए महात्मिय कोलंब पौद्गलिक रोहालक प्रतिकार लबमिन सिटियदी इये पसुरुवे जीवितक्षेट पत्तुना अभव प्राप्त वन विट एय हेत्ते हत्वन विये पसुना अमात्य नवीन दिशा नायक पार्लिमेंतु मंत्री मयंत दिशा नायक हा वरुणी तारुकायन महात्म महात्मीन गे मववन श्रीमा दिशा नायक महात्म्य वुर्तेन नेतिज्ञ वर एक वुना एकदहस नवसी अनु हातर वसरे पेवती जनाधिपति वरनेट अपेक्षिकाव कलिस ए इदिरिपत्तुये जनाधिपति वरन रलियाक अतर तुरसिदुवु बोंब प्रहारेकिन गामिनी दिशा नायक महता जीवितक्षेट पत्वीमिन पसुवाई ඒ මහත්මියගේ දේහය මේ වන විට කොළඹ විජේරාම මාවත අංක 6න් එක දරණ නිවසේ තැන්පත් කර තිබෙනවා. අභව ප්‍රාප්ත ශ්‍රීමා දිසනායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා පසුරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. රාජකීය හරහා කොළඹ දෙසට දහවනේ වෙන බස් රථ සඳහා අප්‍රේල් 2 වෙනිදා සිට නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මාර්ගයේ ඔසේ කොළඹ දෙසට දහවනේ වන බස් රථ වැලිකඩ මන්සන්දියෙන් කොටාපාර වෙත පැමිණ ඒ ඔසේ ආයුර්වේද මන්සන්දිය දක්වා දහවනේ කෙරෙනවා. ඒ අනුව රාජගිරිය ගුවන්පාල මාසල බස් නැවතුම වෙනුවට කොටාපාරේ පිහිටි බස් නැවතුම යොදා ගැනෙනවා. එමෙන්ම ආයුර්වේද මන්සන්දියේ පාර්ලිමේන්තු මාර්ගයේ ඇති බස් නැවතුම වෙනුවට ආයුර්වේද රෝහල ඉදිරිපිට බස් නැවතුම යොදා ගැනෙනවා. මෙම නව රථ වාහන සැලැස්ම අප්‍රේල් 2 වෙනිදා සිට ක්‍රියාත්මක බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූර්යාරච්චි මහතා සඳහන් කළේ. දැන් පුවත් කිහිපයක් ලුහුඩින් ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ශ්‍රීලංකාවේ වකුගඩු රෝගය පිළිබඳ පරීක්ෂණ කිරීම සම්බන්ධයෙන් ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙහිදී රුපියල් මිලියන 58ක ආධාරයක් ඕස්ට්‍රේලියානු රජයමකින් මෙම වැඩසටහනේ පරීක්ෂණ සඳහා පිරිනමා තිබෙනවා. ඊට අදාළ කිවිසුමට අත්සන් තැබීම ඕස්ට්‍රේලියානු රාජ්‍ය හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ස්ටීව් මැකින්ටොෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රීලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2017-2018 ඩිප්ලෝමා සහ සහතික පත්‍ර ප්‍රදාන උත්සවය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පර්ණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණා. මෙහිදී පාඨමාලාව සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 600ක් පමණ සහතික පත්‍ර ලබා ගත්තා. ශ්‍රීලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති එස්.ආර්.කේ. අමරසිංහ මහතා සහ ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් කීටෙක් වුණා. 2018 වර්ෂයේ විශිෂ්ටතා දක්වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින්ට සම්මාන පිරිනැමීම උතුරු පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙවර සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබුණේ 15 වන වරටයි. විශිෂ්ට ව්‍යාපාරිකයින්ට රන්, රිදී සහ ලෝකට සම්මාන මෙහිදී පිරිනැමුණා. කෘෂිකාර්මික, කර්මාන්ත හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටතා දක්වූ තවත් දස දෙනෙකුටද සම්මාන ප්‍රදානය කෙරුණා. මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රාථමිකංශයේ නිවාසාන්තර මල්ල ක්‍රීඩා උළෙල දෙහිවල එස්.එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා.
ශිෂ්‍යාවන්ගේ ක්‍රීඩා දක්ෂතාවයන් ඇගීමට මෙහිදී කටයුතු කෙරුණා. කාන්තා ක්‍රිකට් ප්‍රවර්තන නිලධාරිණී අප්සාරි තිලකරත්න, විද්‍යාලයේ විදුහල්පතිනි කේ.ඒ. ජයනි ප්‍රසංගික යන මහත්මීන් ඇතුළු ආචාර්ය මණ්ඩලය හා දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අබේපුස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සහ බෙලිගල ගොවි සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කර ලැබූ අලුත් සහල් මංගල්‍ය බෙලිගල ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේදී පැවැත්තුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියබලපිටිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ප්‍රඥා ප්‍රදීප සංකල්ප යටතේ අඩුවාතයම්ලාභී පවුල් සඳහා ස්වයං රැකියා උපකරණ බෙදා දීමේ උත්සවයක් එම සංකල්පයේ නිර්මාතෘ පළාත් සභා මන්ත්‍රී ජයන්ත සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. මේ යටතේ මහන මැෂින් පාපති ඇතුළු උපකරණ ප්‍රදානය කිරීමට කටයුතු කෙරුණා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසුරු දෙකේ සිට අපගේ බැම් පැපුවත් විකාශය බලාපොරොත්තු වන. සුබ දවසක්. www.itnnews.lk